හරි ඉතින් ඔන්න ආයුබෝවන් කොන්නිච්චවා අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා දැන් ගොඩක් අය මට මෙසේජ් කරලා තිබ්බා මේ part time jobs ගැන වීඩියෝ එකක් කරන්න කියලා ඉතින් ගොඩක් කට්ටිය ජපානයේ තන කට්ටිය අපි දන්නවා ණය වෙලා එන්නේ ඒ වගේම ගොඩක් සල්ලි ප්‍රශ්න තියෙන අය ඉන්නවා ඉතින් මේගොල්ලෝ මේ part time එකක් කරලා සල්ලි හොයාගෙන මේවා school fees උත් මේ part time jobs වල හම්බෙන මුදලින් ගෙවාගෙන යන තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒක ගැන ගොඩක් අය ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා message ගොඩක් කියලා තිබ්බා. ඉතින් අපි බලමු කොහොමද මේ කොරෝනා වලට පස්සේ දැන් part time jobs ගැන ඒ වගේම දැන් එක job එකක් කරනවා නම් කොහොමද අතට සල්ලි ගන්න job කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් අපි ගොඩක් දැනගමු මේ වීඩියෝ එකෙන්. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දැනටමත් ඔයාලා එකතු වෙලා ඉන්න channel එකට Facebook පිටුවටත් එකතු වෙන්න පුළුවන්. මෙතන පල්ලෙහා මම දාලා තියෙනවා මගේ නම. ඉතින් දිගටම රැඳිලා ඉන්න ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් comment කරන්න. එහෙමත් නැත්නම් පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම් Facebook එකට එකතු වෙලා Facebook එකෙන් මට message කරන්න පුළුවන්. පහුගෙට එකේ ගොඩක් message ආවිලා තිබ්බා සමා වෙන්න සමහරවට මේ ප්‍රතිචාර දක්වන්න බැරි වුණා නම් කාර්ය බහුල නිසා. ඒ වගේම මේ මට හැකි වෙලාවට මම ප්‍රතිචාර දක්වනවා. ගොඩක් message ආවිලා තිබ්බා. ඉතින් ස්තුති දිගටම රැඳිලා ඉන්නාට. එහෙනම් අපි බලමු part time jobs ගැන සවිස්තරාත්මකව. ඉතින් ඔන්න දැන් ජපානයට මම එන කාලේ part time job එකක් හොයාගන්න සාමාන්‍යයෙන් ලේසි. මොකද ඒ කාලේ කොරෝනා තත්ත්වයක් තිබ්බේ නැහැ. අපිට මොකක් හරි විදිහකින් මොන හරි part time job එකක් හොයාගන්න හැකියාවක් තිබ්බා. හැබැයි අපි දන්න දැන් කොරෝනාත් එක්ක මේ සියලුම දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද මේ විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ තියෙන part time අපි බලමු අංශ ගොඩක් තියෙනවා. අපි පළවෙනියෙන්ම මේ කාංශයක් තමයි මෙහි තියෙන restaurants. Restaurants so ඒ වගේම අපි දන්නවා මෙහි තියෙනවා බාස් ඒ වගේ restaurant බාස් ඒ වගේ kitchen වල වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ වගේ තැන් වල part time jobs ගොඩක් තියෙනවා. අනිත් එක තමයි ඉතින් මේ වගේ restaurant වල වැඩ කරද්දී අපි දන්නවා මේවයි තියෙන වැඩ ලේසි නෑ. ඉතින් සමහර restaurant තියෙන ඒවවල පිඟන් හොදන්න ඒ වගේම අස් කරන්න ඒවයි කුණු අස් කරන්න. ඉතින් ඒ වගේම තමයි serve කරන්න ඒ වගේම අපි දන්නවා ඔයාලට කැෂියර් කෙනෙක් විදිහට වුණත් ඉන්න හැකියාවක් තියෙනවා. ඔයාගේ ජපන් භාෂාව මට්ටම හොඳ නම් ඔයාගේ භාෂා මට්ටම එච්චර හොඳ නැත්නම් ඔයාලට පිංගම් හොදන්න ඒ වගේ පොඩි පොඩි දේවල් ඔය කපන්න කොටන්න ඒ වගේම අපි දන්නවා උයන්න දේවල් වලට උදව් කරන්න අත උදව් දෙන්න ඒ වගේ part time jobs ඔයාලට රෙස්ටෝරන්ට් වලදී කරන්න හැකියාවක් තියෙනවා. ඊළඟ එක තමයි අපි බලමු මේ ඊළඟට හොටෙල් වල. දැන් අපි හොටෙල් වල විශේෂයෙන්ම ටෝකියෝ වගේ හොටෙල් වල අපි දන්නවා මේ රූම් හදන්න ඒ වගේ දේවල් රූම් පිරිසිදු කරන්න ඒ වගේම විශේෂයෙන්ම කිව්වොත් අර හොටෙල් වලත් කිචන් වල උදව් කරන්න ඉතින් පිරිසිදු කිරීම අංශයට මේ වගේ දේවල් වලට ඔයාව මේ ඇතුළත් කරගන්න හැකියාවක් තියෙනවා මේ part time job වලට. ඉතින් ඊළඟට තමයි විශේෂයෙන්ම මේ හොටෙල් වල ඔයාගේ ජපන් භාෂා මට්ටම ගොඩක් හොඳ නම් ඔයාලට මේ ඒ කියන්නේ ෆ්‍රන්ට් එකේ වුණත් ඉස්සරහ වුණත් ඔයාගේ භාෂා දැනුම ගොඩක් හොඳයි නම් ඔයාලට වැඩ කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ තැන්වල විශේෂයෙන්ම ගොඩක් පරිත් හොඳයි. හැබැයි මේ හොටෙල් වල මේ ගොඩක් වැඩ එච්චර ලේසි නෑ ඉතින් කරන්න තියෙන වැඩ. ඊළඟට තමයි අපි බලමු මේ කන්වීනියන්ස් ස්ටෝ. ඊළඟට සුපර් මාකට්. දැන් කන්වීනියන්ස් ස්ටෝ කියලා කියන්නේ අපිට ලංකාවේදී ගොඩක් දැක ගන්න අමාරු නට මේ කන්වීනියන්ස් ස්ටෝ එකක් කියලා කියන්නේ මේ අපි දන්නවා මේ කන්වීනියන්ස් ස්ටෝ එකක මේ කොපි කරන ඒ කියන්නේ කොපි ෆොටෝකොපි මැෂින් එකේ ඉඳලා මේ හැම දෙයක් වෙනකම්ම තියෙනවා. ඒ කියන්නේ ටොයිලට් එකේ ඉඳලා හැම අවස්ථාවයක්ම මේ ජපන් ජාතිකයන්ට ලබා දෙන මේ ස්ථානත කන්වීනියන්ස් ස්ටෝ කියලා කියන්නේ. ඉතින් මේවයි 7-Eleven කියලා තියෙනවා, Family Mart කියලා තියෙනවා, Lawson කියලා තියෙනවා, Mini Stop කියලා තියෙනවා. මේ වගේ මේ සුපර් මාකට් හෝ සුපර් මාකට් නම් Max Value ඒ වගේම Valor ඒ වගේ එක එක ජාති සුපර් මාකට් ජාති තියෙනවා. ඉතින් මේවල අපි දන්නවා මේ කැෂියර් කෙනෙක් විදිහට වැඩට යන්න පුළුවන් part time කරන්න. හැබැයි මේවල වැඩට යන්න සාමාන්‍යයෙන් ජපන් භාෂා මට්ටම ඔයාලට සාමාන්‍යයෙන් අපි දන්නවා කතා කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මොකද ජපන්ට අපි දන්නවා දැන් ජපන් ජාතිකයොත් එක්ක මේ කැෂියර් එක ඉන්නකොට විශේෂයෙන්ම කතා කරන්න වෙනවා. දැන් එයාලා දෙයක් ඇහුවොත් ඔයාලට ඔයාලා උත්තර දෙන්න බැරි නම් එයාලා ගොඩක් අර අපි දන්නවා මේ
ටිකක් අපි දන්නවනේ ජපන් ජාතිකයෝ වෙනත් භාෂා කතා කරන්න කැමති නැහැ කියන්නේ යාට කතා කරන්න නොහැකියාවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා ජපන් භාෂාව අනිවාර්යයෙන්ම මේ කතා කරන මට්ටමට හදාගෙන තියෙන්න ඕනේ කොන්වීනියන්ස් ස්ටෝර් එකක වැඩ කරන්න. එහෙම නැත්නම් කොන්වීනියන්ස් ස්ටෝර් එකක වැඩ කරන එක ඔයාලට ගොඩක් අමාරු වෙනවා. අපි කියමු ඔයා කොහොම හරි කාගේ හරි උදව්වකින් හරි එහෙම තමයි ගියා කියලා. එහෙම ගිහිල්ලා ඔයාලට ගොඩක් හරදරයටපත් වෙන්න වෙනවා ඔයාගේ ජපන් භාෂා මට්ටම හරියට නැත්නම්. ඉතින් ඊට පස්සේ ඔයාට රස්සාව එපා වෙලා ඉතින් ඔයා අයින් වෙන මට්ටමට මේ සිද්ධ වෙනවා වැඩ. ඒක නිසා එහෙම වෙන්නේ නැති වෙන්න මම කියන්නේ එක ඒක ගොඩක් හොඳ රස්සාවක් නිසා පුළුවන් තරම් මේ ජපන් භාෂා මට්ටම ජපන් භාෂාව හදාගෙන එන්න හදිස් වෙන්න එපා ජපානට එන්න ජපන් භාෂාව අංක එක නිසා ජපන් භාෂාව පුළුවන් තරම් ඉගෙනගෙන එන්න බලන්න. ඉතින් මේ වගේ තැන්වල කරන්න තියෙන වැඩ තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ කැෂියර්. ඉතින් සල්ලි අරගෙන සල්ලි ටික දෙන්න. දැන් ගොඩක් තැන්වල අපි දන්නවා මේ ඒක ඔටෝ වෙන රෙජිස්ටර් එක අපි සල්ලි කියන්නේ කස්ටමර් දාලා ඒකත් එයාම කරගන්න මට්ටමට හැදිලා තියෙනවා. අපිට තියෙන බඩු ටික ස්කෑන් කරලා බෑග් එකට දාන්න විතරයි ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා දැන් සුපර් මාකට් වල වුණත් ගොඩක් වෙලාවට තියෙන්නේ මේ බඩු දාන්න ඊට පස්සේ කැෂියර් එක ඉන්න ඊළඟට පිරිසුදු කරන්න මේ හැමදේම තියෙනවා. ඉතින් කන්වීනියන්ස් ස්ටෝර් වල වුණත් බඩු දාන්න තියෙනවා. බඩු අහම බඩු දාලා ඊට පස්සේ අපි දන්න කස්ටමර්ස් ඇට ඒක බඩු ටික ස්කෑන් කරලා දීලා එයාලගේ කැෂියර් එකේ ඉඳලා ඊට පස්සේ ආයිත්සරයක් ඔය පිරිසුදු කරන දේවල් කරලා ඉතින් මේ වගේ තමයි මේ කන්වීනියන්ස් ස්ටෝර් හෝ සුපර් මාකට් වල වැඩ වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඒ වගේ රසාවක් කරන එක ගොඩක් අර ඇඟට හොඳයි අර මහන්සි වෙන දෙයක් නෑ වැඩිය රෙස්ටෝරන්ට් හෝටල් වලට වඩා කන්වීනියන්ස් ස්ටෝර් වල වැඩ කරන්න ලේසි. හැබැයි වගකීමක් තියෙනවා. මොකද අපි දන්න ඒවල සල්ලිත් එක්ක අපි ගැවසෙන්න තියෙන ඉතින් සල්ලි වැරදුනොත් එහෙම පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ඒව වරද්ද ගන්න නැති වෙන්න හරි විදිහට වැඩ කරන්න ජපන් භාෂා මට්ටම හදාගෙන ඉන්න ඒ වගේ හොඳ තැනක වැඩ කරන්න ආසයි නම්. ඊළඟ එක අපි දන්න ෆැක්ටරිස් වල. ඉතින් මේ ෆැක්ටරිස් වල වැඩ කරන්න ජපන් භාෂා මට්ටම එච්චරටම ඕනේ නෑ. හැබැයි සාමාන්‍ය පොඩි මට්ටමකට තිබ්බත් ඔයාව මේ ෆැක්ටරිස් වලට ගොඩක් වෙලාට ගන්නවා. ඉතින් ෆැක්ටරිස් වල වැඩ කරන එක එක වැඩ තියෙනවා. අපි දන්නවා එළවලු කපන්න එළවලු කම්පැනිස් වල කියන්නේ අපි දන්නා මේ සලාද ගොඩක් ඉල්ලුමක් තියෙන කෑමක්. ඉතින් සලාද වල ඔය සලාද හදන්න ඒව පොඩි පොඩි ටොපින් දාන්න කියන්නේ උඩින් අර එක එක දේවල් දාන්න ලයින් වල ලයින් එක ඉන්නවා. ඉතින් ඒ මේ සලාද කනකොට ඒක උඩින් එක එක දේවල් තියෙනවා පිළිවෙලට කට්ටිය පොලිමිට ඉඳගෙන ඒ වගේ වැඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ දිබාග වැඩක් තියෙනවා විශේෂයෙන්ම එළවලු ಜಾති හොදන්න කපන්න කොටන්න ඒ වගේම ඒව පිරිසුදු කරන්න ඊළඟට මැෂින් වලින් කපන්න ඒව. ඉතින් ඊට පස්සේ පැක් කරන්න ඔය වගේ කම්පැනිස් ෆැක්ටරිස් වල වැඩ තියෙනවා. ඊළඟට තමයි අපි දන්නවා තවත් එක එක ෆැක්ටරිස් තියෙනවා. අපි ඉලෙක්ට්‍රික් ෆැක්ටරිස් තියෙනවා. ඒ වගේ දේවල් වල ඒ ඉලෙක්ට්‍රික් බඩු හදන්න ඒ කියන්නේ අපි හදාන පිරිසුදු කරන්න ඒව අඩුක් කරන්න ඒව පැක් කරන්න ඒව පටවන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ ෆැක්ටරිස් තියෙනවා. ඊළඟට තමයි මේ මස් ෆැක්ටරිස් එක එක මස් ජාති කපන්න ඒ වගේ මේව හොදන්න ඒව පැක් කරන්න. ඉතින් මේ වගේ ෆැක්ටරිස් වල වැඩ ගොඩක් ලේසි නැහැ. ඉතින් බාර වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ගොඩක් අය මේව වැඩ කරනවා. අනිත් එක තමයි මේ වගේ ෆැක්ටරිස් වල පඩි ගොඩක් හොඳයි. හැබැයි මේවට යන්න ටිකක් වෙලාවක් යනවා. අපි දන්නවා මේවා ගොඩක් වෙලාවට මේ නගරෙන් ඈත තමයි තියෙන්නේ. ඉතින් ඒවට යන්න ටිකක් දුරින් යන්න වෙනවා. සමහර නගරෙම තියෙන ඒවත් තියෙනවා. හැබැයි මේ ගොඩක් වෙලාවට මේ ෆැක්ටරිස් තියෙන ටිකක් නගරෙන් ඈතට වෙන. ඊළඟ එක තමයි අපි මේ ජපානයේ තියෙන තවත් ප්‍රසිද්ධ ජොබ් එකක් තමයි යමතෝ. එහෙමත් නැත්නම් මේ කුරොනෙකෝ කියන කයිසකේ කම්පැනි එකේ මේ යමතෝ කියන කියන්නේ ඒකේ තියෙන පාර්සල්. අපි දන්නවා මේ DHL වගේ කම්පැනියක් ඒකේ මේ ඒ පාර්සල් උස්සලා හෙට මෙහෙට දාන්න ගොඩක් බරයි. මෙතන ගොඩක් බර වැඩ තියෙනවා. ඉතින් ඒ වගේ බර වැඩ කරන්න තියෙනවා. ඉතින් මේ තවත් ඔය වගේම ජොබ් එකක් තමයි. ඉතින් අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ ඒ වගේම තව තියෙනවා මේ හරි ඒ වගේ කිව්වා වගේ යමතකෙත් මේ අපි දන්න බඩු එහාට මෙහාට කරන්න බඩු මේ ගෙනහිල්ලා බාන්න ඔය වගේ වැඩ තියෙනවා. හරි ඉතින් මේකෙත් ගොඩක් බර වැඩ තියෙන නිසා මේ කරන්න ටිකක් අමාරුයි. මේකත් සාමාන්‍යයෙන් JLPT චර්ම නැති වුණත් සාමාන්‍ය මට්ටමකට කතා කරොත් කරගන්න පුළුවන් ජොබ් එකක් තමයි මේ යමතෝ කියලා කියන්නේ. ඊළඟ එක තමයි අපි දන්නවා මෙහි සාමාන්‍ය ඔය කන්ස්ට්‍රක්ෂන් වැඩවල මේ එතන බලාගෙන ඉන්න තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මිනිස්සු යනකොට එයාලට එතන යන්න එපා කියලා වළක්වන්නේ ඒව බලා ගන්න අර එහෙම හැප්පෙන්නේ නැති වෙන ඒ වගේ පාවල ඉන්න එහෙම වැඩ තියෙනවා. ඉතින් ඒ වගේ part time jobs උත් තියෙනවා. ඉතින් මේ වගේ දැන් අපි බලමු මේ part time jobs වල update එක කොහොමද කියලා.
ඔන්න ඉතින් කලින් කිව්වා වගේ මේ ඉස්සරනම් මොකක් හරි අර අපි ආපු කාලේ ගොඩක් අර part time jobs තිබ්බා දැන් කොරෝනා වලට කලින් restaurants උනත් ගොඩක් මෙහෙ පිරලා තියෙන restaurants ඒ වගේම අපි දෙන hotels උනත් ගොඩක් busy හැබැයි මේ කොරෝනා වලට පස්සේ දැන් ගොඩක් අය අහනවා මේ part time jobs කරලා ඉතින් කොහොමද මේ ණය ගෙවා ගන්න පුළුවන්ද කියලා ඉතින් part time jobs කරලා මේ ණය ගෙවා ගන්න විශේෂයෙන්ම මේ අපි දැන් කොරෝනා pandemic එකට පස්සේ මේක ටිකක් වෙනස් වෙලා තියෙනවා විශේෂයෙන්ම දැන් restaurants ගොඩක් වැහිලා තියෙනවා තාවකාලිකව නෙමෙයි ගොඩක් ඒවා permanent වෙලා තියෙනවා මොකද මේ මම දන්නා කීප දෙනෙක් ඉන්නවා සිසුවක නගරය තුල ඒගොල්ලෝ මේ restaurants ඒ කියන්නේ customers ලා නැති නිසා යාලේ ඒක වහලම දාලා යාලා වෙන රස්සාවලට ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ වගේම තමයි සමහර ඒවා තාවකාලිකව වෙලා තිනවා ඒ වගේම මේ part time වලට ඉන්න කට්ටිය අඩු කරලා යාලා ගොඩක් වෙලාවට මේ part time වල තියාගන්නේ ගොඩක් අය ජපාන් ජාතික විතරයි හොඳටම වැඩ පුළුවන් අය මොකද students ලා ගන්නේ නැහැ මොකද යාලට customers ලා නැති නිසා යාලට පඩි ගෙවා ගන්න බැරි නිසා ඒක නිසා මේ restaurant වල තමයි ගොඩක් අය වැඩ කරන්නේ අතට සල්ලි ගන්න මොකද මේ ගොඩක් අය කියනවා දැන් ඔය tax යන ප්‍රශ්නේ තියෙනවානේ job දෙකක් කරොත් ඒක නිසා ගොඩක් අය බලාගෙන ඉන්නේ restaurant වල job එකක් ගන්න මේ අතට සල්ලි හම්බ වෙනවා කියලා ඉතින් දැන් අතට සල්ලි දෙන job කියලා කිව්වට අතට සල්ලි දෙන ඒවා නෙවෙයි නිකන් සල්ලි හම්බ වෙන job එකක්වත් හරියට කරගන්න මේ jobs අඩුයි ගොඩක්. ඉතින් ඒකට හේතුව තමයි මේ කොරෝනා. ඉතින් කොරෝනා කවදා හරි පොඩ්ඩක් අඩු වුණොත් ආයි මේ ජපානයේ ආර්ථිකය හරියොත් ඔයාලට part time job එකක් ඉතින් හොඳ එකක් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි අපි ඒක බලාපොරොත්තු වෙමු. ඊට වඩා මම ඔයාලට යෝජනා කරනවා. ඉතින් දැන් ජපානයේ තියෙන මේ තත්ත්වයත් එක්ක ජපානට එන්න හදිස්සි වෙන්නේ නැතුව පුළුවන් තරම් ජපාන් භාෂාව ඉගෙනගෙන එන එක ඔයාලට ගොඩක් ලේසි වෙනවා. මොකද දැන් අපි දන්නවා part time job එකකුත් නැතුව හදිස්සියවත් හිර වෙන්න වුණොත් ඔයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ස්කූල් ෆීස් උත් ගෙවාගෙන මේ හැමදේම ඔයාගේ ලිවිං කෝස්ට් ඔක්කොම මේ ගෙවාගෙන ඉන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයා පුළුවන් තරම් හදිස්සි වෙන්න නැතුව මේ ජපනිස් ලැන්ග්වේජ් එක හදාගෙන එන්න. ගොඩක් අය හන ඉංග්‍රීසි වලින් කරගන්න බැරිද? ඉතින් ඉංග්‍රීසි වලින් ඇත්තටම කිව්වොත් කරගන්න ගොඩක් අමාරුයි. මොකද ඉංග්‍රීසි කියන්නේ මේ මෙහෙ ගොඩක් පාවිච්චි කරන භාෂාවක් නෙවෙයි නිසා. ඒක නිසා මේ ඔයා ණය වෙලා ඉන කෙනෙක් නම් part time job එකක් බලාගෙන ඉන කෙනෙක් නම් ගොඩක් දුරට මේ පුළුවන් තරම් ලැන්ග්වේජ් එකත් හදාගෙන එන්න බලන්න. යන්තම් එන්න එක ගොඩක් මේ දවස්වල මේ කොරෝනා තත්ත්වයත් එක්ක මම නම් කියන්නේ සුදුසු නැහැ. මොකද අපි දන්නවා මේ තත්ත්වයත් එක්ක ජපාන් ජාතිකය වුණත් ගොඩක් part time job එකක් මේ අරුබයිතෝ හොයාගන්න අමාරුයි. ඒක නිසා මේ ඔයාලා පුළුවන් තරම් මේ ඉගෙනගෙන එන්න. එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ තමයි ජපානයේ අලුත්ම තොරතුරු. මගේ channel එකට එකතු වෙන්න සියලුම තොරතුරු දැනගන්න ජපානය ගැන. එහෙමනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. එහෙනම් අදත් ගිහිල්ලා එන්නම්. Facebook එකටත් ඔයා join වෙන්න පුළුවන්. පස්සේ තියෙනවා. මාත් එක්ක පෞද්ගලිකව connect වෙන්න ඕන නම් Facebook page එකට like කරලා එකතු වෙන්න. එහෙනම් අදත් ගිහිල්ලා එන්නම්. Thank you. සයනාරා.